ధోని హోమం హిటపోతే మావ దన్నోంది మన సుభద్ర సుభద్ర ఓ మే వలవు అయితే అలుదిని మానిలమికి ధోని కవద్దా అపిటే అన్నీ
මන්දා. මාමගේ තමයි අහන්න ඕනේ. නම් මොකද්ද? නම මයි. ඔව්. මට මතක නැහැ. යන්න. තියෙන ආඩම්බරකම නම ඇහුවම මතක නෑ කියන්නේ. මයිත් වැරද්ද. ආතක් පාතක් නොබල කතා කරපු එක. මේ කරදරවලින් කවදා අපිට අත්මිදෙන්ට පුළුවන් වේවිද? මේ හැම කරදරයක්ම බෝයදා කරපු මෝඩකම හන්ද තමාරච්චිල. බෝයදා මහා මොර පාතරාලහාමි මයිලාගට නොයව්වන අදටත් පුංචි මැනික ජීවතුන් අතර. කවුද දන්නේ කුමාරි ආමි මෙහෙම හුට්ට අපරයක් වෙයි කියලා? මේ හැමතේ අම්ම වෙන්න තිබිච්ච දේවල්. නව් වෙන්න තිබිච්ච දේවල්. කුමාරයාමි කල්පනා කරන්නේ මගේ ඉල්ලීම කරාරින්ද කුමාරයාමි? නෑ නෑ මුරුපාතරාලහාමි. එහෙමනම් මොන වෙයිව හැටි අහස පොලව ගැටලන්න කල්පනා කරන්නේ? මොන දේ කොලත් මම මේ සියඹලා ගොඩ වසන්ට එපේ. මට තේරෙන්නේ නෑ කුමාරයාමි. මං දැන් මහ මුරුපාතරාලහාමිට උදව් කරනවා කියන්නේ මට සදාටම විරුද්ධ වෙන හතුරෙක් මම ඇති කරගන්නවා කියන එක. සියඹලාගොඩ පුංචි මැණිකේ අලුදිනී නිලමේට උදව් කරනවා. ඒ උදව්ව වළක්වන්නට කියලා මහමොරපාත රාලහාමි මයෙන් උදව් ඉල්ලනවා. ඒ කියන්නේ මම පුංචි මැණිකුට විරුද්ධ ගුරුකම් කරන්නට වෙනවා. එහෙමයි කියලා මොරපාත පරම්පරාවට උරුම රාසකල නිධානේ අලුතනේ උන්ට ගන්න දෙන්න බැහැ කුමාරි හාමි. කුමාරි හාමි මේ කාර්ය කර ඇරියොත් එදාට යුද්ධයක් ඇති වේවි. දකින්න දකින්න තන මොරපාතෝයි අලුදිනියෝයි කපා කොටා ගනීවි. ඒ විනාශි වළක්වන්නේ කොහොමද කියලා තමයි මාත් මේ කල්පනා කරන්නේ. වළක්වන්න පුළුවන් වෙන්නේ කුමාරි හාමි අර පුංචි මැනික කරන ගුරුකම් ආපිට තියලා කැපුවොත් විතරයි කුමාරි හාමි. එහෙම කළොත් පුංචි මැනිකේ මායත් එක්ක සාදාටම වෛර බඳීවි. එහෙම නොකළොත් මොරපාතුයි අලුදෙනියෝයි මිනි මරා ගනීවි. තීරණේ කුමාරි හාමි අතේ. හොඳයි. නිධානේ ගොඩ ගන්නට බැරි වෙන්න
මම බන්ධනයක් කරවන්නම්. එතකොට දෙගොල්ලොන්ටම ගොඩ ගන්නට බැරි වෙයි නේ වැ? හොඳයි. දැනට එහෙමනම් එහෙම කරමු කුමාරි හාමි. එහෙම කරමු. එදා ඒ පොරොන්දුව හන්දමයි මම රාසගලේ නිධානයට බහිරවෙක් බන්ධනය කළේ. ඒත් මයි බන්ධනින් පුංචි මැනිකට නරකක් නපුරක් වෙන්ටයි කියලා මං හීනයකින්වත් ප්‍රාර්ථනා කළේ නෑ. ඒත් ඒක එහෙමමයි සිද්ධ වුණේ. පාන්දරින්ම සිරික්කිය පාන්න ඒකට ඒකගේ නම මොකක්ද කියලවත් මට කියාගන්න මනාපයක් තිබුණ නැහැ. තියෙන උද්දච්චකමට සේකර කියාපු පිළිවෙලට ඒ අයියන් ඩයමත් දෙන එකක් නැහැ. මේ සියඹලාගොඩම කොහේ හරි ගාල්ලුණු සමහර විට මුලිච්චි වෙන්නත් පුළුවන්. ඒ අයිටයි කවුද කියලවත් මතක නැහැ. එහෙව් මනුස්සෙක්වයි අප්පච්චි බෙල්ලෙන් අල්ලලා පිටමං කොලේ. ඔව් මතක් වෙනකොටත් පපුව හූස් කාලා යනවා. කොහෙ ගියාද කොහෙට ගාල්ලුනාද කනවද පොනවද කියලවත් දන්නේ. ඔව් අසියෙන් හිටියේ. කොහේ හිටියත් අයියන්ව 33 කෝටියක් දේවරු ආරක්ෂා කරගන්න ඕනේ. කලා මහතුරු පුතා හොමේදි ඔබල සේකරයා ඉතින් එන්න කියාපිය. එහෙමයි මාමෙන්කේ. මාමෙන්කේ. බලවුවට මොකක් වෙලාද බොල? පුංචි මැනිකට මොකද වැහිලා තියෙන්නේ? මහත්තුරු පුතාටත් අරියාදු කරලා තියෙන්නේ. ඒ ආවේසි මාමෙනිකි. ආවේසි? එහෙමයි. පුංචි මැනිකට ආවේස් වෙන්න මොකද මේ බලවුවෙන් වැහිලා ඉන්නේ? පුංචි මැනිකි. පුංචි මැනිකගේ මිනිවල
පිටගම් කාර්ය දෙන්නේ හැරුවනේ මේ. ආන්නේ දා ඉදලා තමයි නේත්‍රා පුංචි මණිකට අපේ පුංචි මණික ආවේශ වෙන්නේ. ඒ ආත්මය ආවේශ වුණාම නේත්‍රා පුංචි මණික හරි නපුරි මාමණික අතිලවයි. එහෙනම් මහා මුහන්දිරන් රාලහාමි වගේම මයි දෝනිත් මේ වලව්වෙම පළපදියම් වෙලා වගේ. අලිමදි වට කොටි කිව්වලු. මොකෝ මැනික දැන්ද යමංකෝ අලුදෙනිය සීමාවට ඇතුළේලා ඉන්න. මෙතන ඉඳන් හැස්කම් අරගෙන බොහොම පරිස්සමින් යන්න ඕනේ. බොහොම සීරුවට. අලුදෙනිය කාලමේ හැමතැනම ඇති. වඳුර ගන්න පුළුවන්ද බැරුණම් කුමාරියාමි හදේනේ ක්‍රිටිකල් රාලේ ක්‍රිටිකල් රාලේ කුමාරියාමි මකුණාද බොට ඔහොම ඉඳහල්ල සිලින්දේ සිලින්දියෝ හිතාන්ට පාය බොරු අඩව් කස්තිරන් වලට මේ මැනික ආච්චියන් මම රවට්ටන්න පුළුවන් වෙයි කියලා මේක ඉන්නේ කොටවත් බෑ මගේ අනට උඩින් යන්න ඕගේ තීන්දු తీරන ගන්නේ මේ මැනික ආච්චියන් මම මිසක් වෙන එකෙක්වත් නෙවෙයි ඔබට තේරුණාද බල බොණ්ඩියේ තේරුණා මැනික ආච්චි අම්මා කාගේ අයියද බෝය අරන් ඉන්නේ ඔගේ අප්පච්චිගේද ඒකගේ අයියද බෝය අරගෙන ඉන්නේ නෑ නෑ මැනික ආච්චි අම්මා එහෙනම් බෝය අරන් ඉන්නේ අර පාහර බොණ්ඩි
කුමාරයන් ගැයියද? අනේ නෑ මණිකේ ආච්චි අම්මා. ඇයි මට මේ විදියට දොස් පරුස් තියන්නේ? බෝ මගේ තීන්දුව తీරන කාරපු කෙල තැම්බක් ගන්නට විසිකරන ගනිද්දි බෝ මට කියන්නේ හරහට වඩාගෙන නලවන්ට කියලාද? බෝ මහත්තුරු පුතාට තීන්දුව කොල්ල ආවරයි. සක්කරය කියෙව්වා. ඒ කාරණාම විතරයි සිද්ධ වෙන්නේ. තේරුණාද බොට? ගෙහු මූණ කට හොදගෙන අර මහත්තුරු පුතාට කතා කරා පිය. පළ ඉතින් කිව්වා මාල. පළ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.